ස්ටීවන් පෝල් ජොබ්ස් 1955 පෙබරවාරි 24 වෙනි දින කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝයේ උපත ලබා ඇත. මූලික අධ්‍යාපනයෙන් පසු ඔහු 1972 දී බ්‍රීඩ් විද්‍යාලයට ඇතුළත් වී සිය උසස් අධ්‍යාපනය හදාරා තිබේ. අනතුරුව 1974 දී ඉන්දියාව පුරා සංචාරය කළ ඔහු එම සංචාරය තුළින් බුද්ධත්වය සහ සෙන් බුද්ධාගම පිළිබඳව ගවේෂණය කිරීමට අපේක්ෂා කර ඇත. නමුත් මොහු පිළිබඳව විවිධ කටකතා රාශියක් පැතිර තිබීම හේතුවෙන් මොහුව විවිධ විවේචනයන් व्यापारिक निर्माण आयोजक लोक प्रसिद्ध इनकॉर्पोरेशन සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීවරයාද වේ. පික්සාර් අත්පත් කර ගැනීමෙන් පසු වෝල්ට් ඩිස්නි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක්ද වූ ඔහු පික්සාර් හි සභාපති සහ බහුතර කොටස් හිමියෙක්ද වන ලදී. පසුව නෙක්ස්ට් හි නිර්මාතෘ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කළ මොහු ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සිය ස්ථාවරත්වය ගොඩනගාගෙන ඇත. 1970 සහ 1980 දශකවල පුද්ගලික පරිගණක විප්ලවයේ පුරෝගාමියෙකු ලෙසද මොහු ඉතා ප්‍රචලිතය. ජොබ්ස් සහ වොස්නියක් 1976 දී ඇපල් සමාගම ආරම්භ කරන ලද්දේ වොස්නියක්ගේ ඇපල් අයි පුද්ගලික පරිගණකය විකිණීම සඳහායි. අනතුරුව වසරකට පසුව ඔවුන් දෙදෙනා ඇපල් 2 හරහා වඩාත් කීර්තියට පත් වූ අතර එය වඩාත් සාර්ථකත්වයට පත් වූ මහා පරිමාණයෙන් නිපදවන ලද විශේෂිත ශුද්ධ පරිගණකයකි. පසු කාලීනව මේ හරහා ඔහු ක්‍රමිකව ධනවතෙක් බවටද පත් විය. 1979 දී ජොබ්ස් විසින් සොරොක්ස් ඇල්ටෝ හි වාණිජමය විභවය දුටු බැවින් ඔහු 1983 දී අසර්ථ ඇපල් ලීසා දියුණු කිරීමටද එය උපකාරී කර ගන්නා ලදී. කෙසේ වුවද 1984 දී GUI සහිත පළමු මහා පරිමාණ පරිගණකය නිර්මාණය කිරීමටද ජොබ් සමත් වී ඇත. නැවතත් 1985 දී දෛශික ග්‍රැෆික්ස් ඇතුළත් පළමු ලේසර් මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමට ඔහු සමත් වන ලදී. නමුත් පසු කාලීනව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ එවකට එහි ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ස්කලි සමග දීර්ඝ බල අරගලයකින් පසුව සමාගමේ රැකියා පිළිබඳව ප්‍රබල ගැටලුවක් මතුව තිබේ. ජොබ්ස් උසස් අධ්‍යාපනය හා ව්‍යාපාරික වෙළඳපොළවල් සඳහා පරිගණක පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පරිගණක සංවර්ධන සමාගමක් වන නෙක්ස්ට් සඳහාද තම දායකත්වය සපයන ලදී. මීට අමතරව ඔහු 1986 දී ජෝර්ජ් ලූකස්ගේ ලූකස් ෆිල්ම් හි පරිගණක ග්‍රැෆික් අංශයට අරමුදල් සපයමින් දෘශ්‍ය ප්‍රයෝග කර්මාන්තය දියුණු කිරීමටද සහයෝගය දක්වන ලදී. ඇපල් සමාගම 1997 දී නෙක්ස්ට් අත්පත් කරගත් අතර පසුව ජොබ්ස් එහි ප්‍රධාන විධායක නිලධාරියා බවටද පත් විය. මීට අමතරව වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාර ආරම්භමින් iTunes, iPod, iPad, iPhone ආදී විශාල නිෂ්පාදන පෙළක් සංවර්ධනය කිරීමටද ඔහු සමත් විය. කෙසේ වුවද ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයෙකු වූ මොහුට 2003 දී අග්නාසය ආශ්‍රිත ස්නායු රෝගයක් වැළඳී ඇත. මොහු 1985 දී එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් බ්‍රේගන් විසින් පිරිනමන ජාතික තාක්ෂණ පදක්කමින්ද 1987 රාජ්‍ය සේවය සඳහා ජෙෆර්සන් සම්මානයෙන්ද 1989 ඉන්කෝපරේෂන් සාගරාව විසින් දශකයේ ව්‍යවසායකයා ලෙසද 1991 රීඩ් විද්‍යාලයෙන් හෝවර්ඩ් වොලම් සම්මානයද ඇතුළුව තවත් සම්මාන රාශියකින් පිදුම් ලද අතර 2007 දී ෆෝචර් සගරාව විසින් ව්‍යාපාරයේ බලවත්ම පුද්ගලයා ලෙසද ස්ටීවන් පෝල් ජොබ්ස්ව නම් කරන ලදී. ලොව ප්‍රධාන පෙළේ ව්‍යවසායක ධනවතෙක් වන ජොබ්ස් 2011 ඔක්තෝබර් 5 වන දින සිය ජීවිතයෙන් සමු ගන්නා ලදී.